ජනමාධ්‍යවල පහුගිය වෙලාවේ දකින්න ලැබුණා විපක්ෂයත් බොහොම දුර්වල අඩියක ඉන්නවා කියන අදහස් කීපයක් ජනමාධ්‍යමෙන් දකින්න ලැබුණා. අත්ත වශයෙන්ම මම කැමතියි මේ ආනුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රජයක් කියන්නේ මොකද්ද කියලා විග්‍රහ කරන්න. ඒ විග්‍රහය නැතුව කවදාවත් ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය කියන දෙකම තේරෙන්නේ නැහැ. මම තමුන්නාන්සලට කියන්න කැමති මේ රටේ ආරක්ෂාව පිළිබඳ මුළු ව්‍යවස්ථාව විසින්ම පිළි අරගෙන තියෙන්නේ රටේ විධායකයයි. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි අනුව්‍යවස්ථාවේ ආඡේදය යටතේ සම්පූර්ණයෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය බලය මගින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධායකයට තමයි බලතල දීලා තියෙන්නේ. ව්‍යවස්ථාදායකයෙක් ගත්තොත් කොටස් දෙකක් ඉන්නවා. එකක් ඉන්නවා ආණ්ඩු පක්ෂය, අනිත් කොටස ඉන්නවා විරුද්ධ පක්ෂය. එතකොට ව්‍යවස්ථාදායකයේ ආණ්ඩු පක්ෂය සහ විධායකයේ තමයි රට ආණ්ඩු කරන්නේ. විපක්ෂය අපි ආණ්ඩු කිරීමට අපිට හැකියාවක් නැහැ. අපි කරන්නේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට අපි ක්‍රියා කරමු. මෙවැනි අවස්ථාවේදී අපි ඉතාමත්ම වගකීම් සහිත විපක්ෂයක් බවට කටයුතු කළා තියෙනවා. වෙන කාලෙක නම් විශේෂයෙන්ම වෙන විපක්ෂයක් තිබුණා නම් මේ තත්ත්වය ඇතුලේ බොරදියේ මාළු බාන්න විශාල මහන්සියක් දරනවා. නමුත් අපි එමණි මහන්සියක් ගත්තේ නැහැ. අපි අවංකවම මේ කාර්යයේදී අපිට දෙන්න පුළුවන් සහය සියල්ලම අපි ලබා දීලා තියෙනවා මේ තත්ත්වය පාලනය කිරීමට සහ මේ තත්ත්වය නැති කිරීමට. අපි අදත් විශ්වාස කරන්නේ විපක්ෂයක් හැටියට අපි අපේ කාර්යය ඉටු කරන නිසා විපක්ෂයක් වග කියන්නේ නැහැ මේ තත්ත්වෙට. මම මේ තත්ත්වය ඇතිවීමේ හේතු ටිකකුත් මේ එකම කියන්නම්. තමුන්නාන්සලට මතකයි 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ අපි මේ රට බාර දුන්නේ අලුත් රජයට, ඉතාම සුරක්ෂිත රටක්. මම හිතන්නේ දකුණු ආසියාවේ තිබුණු සුරක්ෂිතම රට බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිබුණා. හැබැයි ඒ වෙලාවෙත් යම් යම් ආරක්ෂක විධිවිධාන මර්මස්ථාන ආරක්ෂා කිරීම තිබුණා. මට මතකයි බලයට පත් වුණු දිනසීය කාලේ එවකට හිටපු ඇමතිවරයෙක් හිටපු ජෝන් නමරතුංග ඇමතිවරයා අර ජනාධිපති මාවතේ තිබුණු මොකද මාර්ග බාධකයට පයින් ගහලා තමයි ඒක විවෘත කළා. දැන් මාර්ග බාධක ඕන නැහැ කියලා කිව්වේ. ඒ කියන්නේ රටේ ආරක්ෂාව පිළිබඳ කිසියම් ආකාරයක හෝ දැනුමක් තියෙන රජයක් නම් රජයක් මාරුණා කියලා ඒ ආරක්ෂාවේ කාර්යයන් ඉටු කිරීමේදී කල්පනාාවේ වැඩ කරන්න ඕන. නමුත් එහෙම වැඩ කරුවේ නැහැ. මේගොල්ලන්ට ඕන වුණා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කරන්න. ඒ අනුව ඕනම කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මුළු බරම යදෙව්වේ පසුගිය රජයේ රාජපක්ෂවරුන් මොනවා හරි දෙයකට අල්ලගෙන නඩු දාන්න ඒ වගේ දෙයකට තමයි මුළු කාලයදී අදත් කාලය යොදවන්නේ එතෙන්ට. ඕන දෙයක් කළොත් රාජපක්ෂවරෙක් තමයි වග කියන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව මේ රටේ දරුණුම ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ ජනතාවට අලුත් ජීවිතයක් ලබා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදය නිසා අලුත් ආණ්ඩුවක් බලයට එන්න මඟ සැලසුණා. ඒවා ඔක්කොම අමතක කළා. අර මේ මුවහමට තඩි බෑමේ කාර්යය කරගෙන ගිහිල්ලා අද මුළු රටම ඉතාම අනාරක්ෂිත තැනකට පත් කළා කියලා මේ වගකීම සම්පූර්ණයෙන් රජය ගන්න ඕනේ.